හල්ලෙලූයා ස්වාමිනේ. ඔබගේ සියලු යාඥා ඉල්ලීම් ඔබ උන්වහන්සේ වෙතට ගේන්න මේ උදෑසන. උන්වහන්සේ කියනවා ඔබගේ බර මා වෙතට උසුලන්න කියා. උන්වහන්සේ කියනවා එතකොට උන්වහන්සේ අපට උන්වහන්සේගේ සමාදානය සැනසීම අපට දෙනවා කියලා. එනිසා මේ මොහොතේදී ඔබගේ හදවතේ යම් බයක් තිබෙනවා නම්, මේ කොරෝනා වෛරස් එක ගැනද, ඔබගේ ආර්ථික තත්ත්වය ගැනද, ඔබ උන්වහන්සේට බාර කරන්නේද? මේ ගැන අපි කරදර වෙලා දුක් වෙලා අපි මේ මොහොතේදී කිසිම විසඳුමකට එන්නේ නැහැ. ඒත් අපි උන්වහන්සේට අපි බාර දෙමු. මක් නිසාද? උන්වහන්සේ තමයි මේ ලෝකය පාලනය කරන්නේ. උන්වහන්සේ තමයි ඔබගේ ජීවනය බාරව සිටින දෙවියන් වහන්සේ. එනිසා ඔබ දැන් ඒ බාර කරන්න ස්වාමිනී. මම ස්වාමිනී අද ස්වාමිනී අපේ සභා රැස්වීමට එකතු වී සිටින සියලු දෙනාම ස්වාමිනී අන්තර්ජාලය කරන කොටගෙන ස්වාමිනී ඔවුන්ගේ සියලු යාඥා ඉල්ලීම් ඔවුන්ගේ සියලු හදවත් මා ඔබ වහන්සේ වෙතට බාර කරනවා මේ උදෑසන. ස්වාමිනී ඔබ වහන්සේට සියල්ල කළ හැකි. ස්වාමිනී මේ කාලය තුලත් ස්වාමිනී ස්වාමිනී අපගේ හදවත් තුළට ඔබ වහන්සේ කතා කරන්න. ස්වාමිනී ඔබ වහන්සේ අපව ශක්තිමත් කරන්න. ගීතාවලිය 46 කියන්නේ ඔබ නිශ්චලව සිටින්න. මක් නිසාද? මා ලෝකයේ දෙවියන් වහන්සේයි. ලෝකයේ ඉහළින් සිටින රජ කරන දෙවියන් වහන්සේයි. හල්ලෙලූයා. එනිසා මේ උදෑසන ස්වාමිනී අපි ඔබ වහන්සේ වෙතටයි මේ සියලු ඉල්ලීම් බර ඔබ වහන්සේටයි අපි දෙන්නේ. ඔය ස්වාමිනී ඔබ වහන්සේගේ සාමය සමාදානය සුවය ගලා යන්න කියා ස්වාමිනී. මේ උදෑසන ඔබට සුවය අවශ්‍ය නම් ඔබ යාඥා කරන්න. දැන් කියන්න ස්වාමිනී ඔබ පැමිණ මට සුවය ගෙනෙන්න. ඔබට කොරෝනා වෛරසය හැදිලා තියෙනවා නම් යාඥා කරන්න. මක් නිසාද? යේසුස් වහන්සේගේ නාමය කොරෝනා වෛරසයට වඩා ඉහළින් තියෙන නාමයයි. එනිසා අපි ඔබ යාඥා කරන්න හාස්කමකට. ඔබ උන්වහන්සේගෙන් හාස්කමක් ඉල්ලන්න මේ උදෑසන. උන්වහන්සේ හාස්කමේ දෙවියන් වහන්සේ නිසා. අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මේ සියලු දේ අපි ඉල්ලා සිටිනවා. ආමෙන්, ආමෙන්, ආමෙන්. හල්ලෙලූයා. අපි මේ උදෑසන අපි දේව වචනයට අපි යමු. මක් නිසාද? මේ කාලයේ විශේෂයෙන්ම ස්වාමින් වහන්සේගේ වචනය අපට අවශ්‍යයි. මේ මීට ඉදිරි පෙර කාලයේදී ඔබ වචනයට වැඩි ලැදියාවක් දක්ුවේ නැත්නම්, නැත්නම් වචනය ගැන වැඩි සැලකීමක් දක්ුවේ නැත්නම් මේ කාලයේදී ඔබ වචනය වෙතට ඔබ ළඟා වෙන්න ඕනේ. දේව වචනය කියනවා උන්වහන්සේගේ වචනය මෙනෙහි කරන මිනිසයා, උන්වහන්සේගේ ඒ ආඥා පිළිපදින මිනිසයා ආශිර්වාද මිනිසෙක් කියලා. ආශිර්වාදය නිකන් ආසෙන් වැටෙන්නේ නැහැ. ඒ උන්වහන්සේට කීකරුභාවයෙන් පමණයි. උයි මේ උදෑසන මම ඔබ සමග කතා කරන්න යන්නේ දෙවියන් වහන්සේ අපව වෙන් වුණ ජීවිතයකට ආරාධනා කරන හැටි. ඒක ආරාධනාවක් නෙවෙයි. ඒත් ආරාධනාවක් පමණක් නෙවෙයි. එහෙත් දිනපතා අපගේ ජීවිත රටාව වෙන් වුණු ජීවිත රටාවක් විය යුතුයි. මේ වගේ කාලෙදී මම බොහෝ මිනිස්යන් බයෙන් සිටිනවා. ඔබ ප්‍රවෘත්තිය දැක්කහම ඔබ දකිනවා ආණ්ඩු නැත්තම් රාජ්‍යයන් පහත වැටි තිබෙන හැටි. දේශයන් වලට කිසිම විසඳුමක් නැහැ. ඔවුන් දන්නේ නැහැ මොනවද කරන්න කියලා. ඔවුන්ට කරන්න පුළුවන් එකම දේ තමයි මේක වළක්වා ගන්න කොහොමද කියලා. මේකට මේ ප්‍රතිඋත්තරයක් නැහැ. ඒත් වැලකීමක් පමණයි ඔවුන් බලන්නේ. අපිට පේනවා මරණ කොච්චර අධිකෙන් සීග්‍රෙන් සිදුවෙනවද කියලා. ඉතාලියේ, ප්‍රංශයේ, ස්පාඤ්ඤයේ, මහා බ්‍රිතාන්‍යයේත් දැන් 1000කට වැඩිය මිනිස්යන් ඔවුන්ගේ ජීවිත නැති වී තිබෙනවා මේ රෝගය නිසා. ඉතින් මේ වගේ අවස්ථාවල අපි දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට
අපි කොහොමද ප්‍රතිඋත්තර දක්වන්නේ? අපි කොහොමද අපගේ ඇදහිල්ල මේ කාලයේදී අපි පෙන්නුම් කරන්නේ? අපිට පුළුවන් ඇදහිල්ල ගැන කතා කරන්න. ඒත් යාකොබ් කියනා වගේ ඇදහිල්ලේ ක්‍රියාවකුත් අවශ්‍යයි. අපි කොහොමද අපගේ විශ්වාසය දෙවියන් වහන්සේ තුළ අපගේ තිබෙන විශ්වාසය අපගේ එදිනෙදා ජීවිතයට ගෙනෙන්න කියලා අපි සලකා බලන්න ඕනේ මේ කාලය තුළ. ඔය අපි අපගේ ප්‍රතිඋත්තරය දක්වන්න යන්නේ අපගේ හදවත දී තිබෙන ස්ථානයටද, නැත්නම් දී තිබෙන තනන් වහන්සේ අනුවයි අපගේ ප්‍රතිඋත්තර මේ කාලේ අපි දක්වන්නේ? මා විශ්වාස කරනවා අපි දේව දරුවන් හැටියට අපි උන්වහන්සේව අපගේ මධ්‍යස්ථයේ තබා ගන්න ඕනේ. මම නැවත නැවත මතක් කරනවා අපගේ වැඩිහිටීන්, අපගේ සභාවේ අවුරුද්ද මුලම ඔවුන් කිව්ව වචනය තමා මේ අවුරුද්දේ දෙවියන් වහන්සේව ඔබගේ ඉදිරිය තබා ගන්න ඕනේ කියලා. දෙවියන් වහන්සේ අපිට කතා කරා ජනවාරි මාසෙම. ඒ දේ තමයි අපිට කිව්වේ, උන් වහන්සේව අපි ඉදිරිය තබා ගන්න. මක් නිසාද උන් වහන්සේ නොමැතිව මේ කාලයත් එන ඉදිරි කාලයත් අපිට මුහුණ දෙන්න හරි අමාරු වෙනවා. මක් නිසාද මේක රෝගය ගැන විතරක් නෙවෙයි, ඒත් මේ රෝගය නිසා බොහෝ රැකිරක්ෂා නැති වෙනවා මිනිස්සුන්ගේ. ළමයිගේ අධ්‍යාපනය අඩපණ වෙනවා. ඉතින් මේකේ තියෙන බලපෑම, ඔබට රෝගය හැදුනත් නැතත් මේකේ බලපෑම අපිට හැම දෙනාටම මුළු ලෝකයටම මුහුණ පාන්න වෙනවා. උයි මේ කාලේ තම දෙවියන් වහන්සේ අපව සූදානම් කරලා තියෙන්නේ උන් වහන්සේ තුළ ශක්තිමත්ව උන්වහන්සේගේ සමාදානය, උන්වහන්සේගේ හාස්කම්, උන්වහන්සේ කවුද කියන ගැලවුම් කරු ගැන ප්‍රකාශ කරන්නත් මේ කාලය තුළ. ආමෙන්. එනිසා මේ උදැස්සන මම අරන් තියෙන්නේ ඊශ්‍රායල් ජනතාව ගැන අපි බලන්න යනවා. ඔවුන් මිසර දේශයේ ඉන්නකොට මිසර දේශයේ අන්තිම කාලයේදී සිදුවන සිද්ධියක් තුළින් මම ඔබ සමග අද බෙදා ගන්නවා. එනිසා ඔබගේ බයිබල් තියෙනවා නම් නික්ම යාම 11 වන පරිච්ඡේදයට හරවන්න. නික්ම යාම 11 වන පරිච්ඡේදයේ 7 සහ නෑ 7 වන පදය අපි බලමු. 7 වන පදය අපි බලමු. නික්ම යාම 11:7. මේ පදේ මම ඇත්තටම මේ සුමානේ කියවනකොට මම ඇත්තටම මේක දැක්කලා දෙවියන් වහන්සේ මගේ හදවතට යම් ගැඹුරෙන් කතා කරා මේ වචනය ගැන. එහෙත් මිසරවරුන් සහ ඊශ්‍රායල් අතරෙහි ස්වාමින් වහන්සේ වෙනසක් කරන බව ඔබ සැම දැනගන්නා පිණිස ඊශ්‍රායල් පුත්‍රයන්ගේ කිසි මිනිසෙකුටවත් මුර්ගයෙකුටවත් විරුද්ධව බල්ලෙක් පවා උගේ දිව නොසලවන්නේ නේයයි කිසේක. ඉතින් මෙතන කියනවා දෙවියන් වහන්ස, අපගේ දෙවියන් වහන්ස ඊශ්‍රායල් ජනතාවත් මිසර ජනතාවත් අතර උන්වහන්සේ වෙනසක් දක්වනවා කියලා. අද ඔබ දේව දරුවෙක් හැටියට ඔබ කෙරෙහි වෙනසක් දක්වනවා දෙවියන් වහන්ස. ලෝකයට වඩා උන්වහන්සේ ඔබ කෙරෙහි වෙනස් ආකාරයකින් ඔබ කෙරෙහි ක්‍රියා කරන්නේ. උයි මෙතන කියනවා ඊශ්‍රායල් ජනතාව මිස්රයෙන් එළියට එනකොට මෙතන කියන පුදුම දේ තමා බල්ලෙක්වත් බුරන්නේ නැහැ කියලා ඔවුන්ට විරුද්ධව. බලන්න දෙවියන් වහන්සේගේ සැලසුම, බලන්න උන්වහන්සේගේ හදවත, උන්වහන්සේගේ දරුවන් කෙරෙහි. උන්වහන්සේ කියනවා බල්ලෙක්වත් දිව ඔසවන්නේ නැහැ, බල්ලෙක්වත් බුරන්නේ නැහැ මාගේ ජනතාව කෙරෙහි කියලා. දැන් මෙතන එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි මිසරෙන් එළියට ආවේ. කෝටියකට වඩා මිනිස්යන් එළියට ආවා. පොඩි සද්දයක් නෙවෙයි. ඒත් කියනවා කිසිම බල්ලෙක්වත් කිසිම කෙනෙක් ඔවුන්ට විරුද්ධව
ක්‍රියා කරන්නේ නෑ කියලා. උයි මට මෙතන ඇත්තටම ඔබගේ ඔබගේ බයිබල් ඔබගේ පෑන් තියෙනවා නම් හයිලයිට තියෙනවා නම් ඔබ පාඨ කරගන්න ස්වාමින් වහන්සේ වෙනසක් කරන බව කියලා. වෙනසක් කරන බව. අපි කොහොමද වෙනස් වන මනුෂ්‍යයන් හැටියට අපි ජීවත් වන්නේ? උයි වෙනසක් කියන්නේ අපි බැබලෙනවා උන්වහන්සේ කෙරෙහි. යේසුස් වහන්සේගේ ආලෝකය අප තුළ තිබෙනකොට අපි උන්වහන්සේ වෙනුවෙන් බැබලෙනවා. යේසුස් වහන්සේ කිව්වා අපි ලෝකයේ ලුණු කියලා. එනිසා අපි වෙනස් වෙන්න නැත්නම් අපි වෙනසක් දක්වන්න අවශ්‍ය නම් දෙවියන් වහන්සේ ප්‍රථමයෙන්ම මාගේ ජීවිතය තුළ වෙනසක් කළ යුතුයි. දෙවියන් වහන්සේගේ ආශාව උන්වහන්සේගේ හදවත එදා පමණක් නෙවෙයි අදත් උන්වහන්සේගේ දරුවන් වෙනසක් හැටියට උන්වහන්සේ සලකනවා. අපි වෙනස් මනුස්සයන්. අපි ලෝකයේ හිටියත් ලෝකයේ මනුස්සයන් නොවේ. උන්වහන්සේ කියනවා ඔබ ශුද්ධවන්න මක් නිසාද? මා ශුද්ධ නිසා කියලා. ශුද්ධත්වය කියන්නේ කිසිම මේ දූවිල්ලක් නැති ඒ වගේ මිනිස්සු නෙවේ. එහෙත් උන්වහන්සේ වෙනුවෙන් වෙන් වූ ජනතාවක්. උයි මේක පාස්ටර්ස්ලා නායකයන් නෙවේ. අපි උන්වහන්සේ වෙතට පැමිණියම යේසුස් වහන්සේගේ ලේ අපව වෙන් කරනවා. අපගේ පාපවලට සමාව ලබනවා. අපි වෙනස් මනුස්සයන්. අපි ජීවත් වන්නේ වෙනස් ආකාරයකින්. පාවුල්තුමා කියනවා ඔබ ස්වාමින් වහන්සේ තුළට පැමිණියම ඔබ නව මැවිල්ලක් කියලා. නව මැවිල්ලක් සියලු දේ අලුත් වැඩියා වෙනවා කියලා. සියලු දේ අලුත් වෙනවා කියලා. ඒ කියන්නේ අපි දකින හැට ආකාරයෙන් අපි ක්‍රියා කරන ආකාරය ලෝකයට අනුව නෙවේ. එහෙත් දෙවියන් වහන්සේගේ වචනයට අනුවයි. දෙවියන් වහන්සේගේ හදවතට අනුවයි. දැන් අපි වෙනස් මනුස්සයන් හැටියට අපි පළවෙනි දේ තමා අපි උන්වහන්සේට අයිති වන්න ඕනේ. උන්වහන්සේට අයිති වන්න ඕනේ. උන්වහන්සේගේ වටිනාකම් අනුව තමා අපි ජීවත් වෙන්න ඕනේ. අපිට බෑ එක කකුලක් ලෝකේ එක කකුලක් උන්වහන්සේ තුළ තබන්න. ඇත්තටම අපි එතකොට මැදින් කැඩිලා යන්න පුළුවන්. ඒ උන්වහන්සේ තුළ අපි ගමන් කරනවා නම් අපි උන්වහන්සේ තුළ ගමන් කරන්න ඕනේ. අර ලංකාවක් මේ කියවන තියන්නේ වැටවුඩ බැහැ. වැටවුඩ හිටියොත් කඩන් වැටෙනවා මොන පැත්තට යයිද කියලා අපි දන්නේ නැහැ. ඉතින් වැටවුඩේ ඉන්න බැහැ. ඔබට බෑ වැටවුඩ කිතුණුවෙක් වෙන්න. එහෙම කිතුණුවක් නැහැ. ඒත් ඔබ එක පැත්තක නැත්තම් තව පැත්තක. මට මතකයි මගේ යාළුවෙක් කියනවා ඔහුට කවුද කිව්වා කියලා. අන්ධකාරයේ නැත්තම් ආලෝකයේ ඉන්න. මැද ඇත්තටම තැනක් නැහැ. ඒක සෑහෙන භයානක තැනක් කියලා. එලිදරව පුතෙත් කියනවා අපි උණුසුම් වෙන්න ඕනේ නැත්නම් සිසිල් වෙන්න ඕනේ. උයි මාගේ දිරිගැන්වීම ඔබට ඔබ උණුසුම් වෙයි කියලා. අපි උන්වහන්සේ කෙරෙහි වෙනස් වෙන්ව සිටිනවා නම් අපි වෙනස් මිනිස්යන් නම් අපේගේ දැඩි ආශාව අපේ හෘද ආශාව උන්වහන්සේ වෙන්න ඕනේ. සියලු දේ උන්වහන්සේ තුලින් තමා ක්‍රියා කරන්නේ. උන්වහන්සේ අපගේ පළමු අපේ ප්‍රමුඛ ස්ථානය පමණක් නෙවෙයි අපගේ ජීවිතයේ හැම ස්ථානයක්ම උන්වහන්සේ. අපගේ ජීවිතයේ හැම ස්ථානයක්ම උන්වහන්සේ. උයි අපගේ වටිනාකම් අපගේ වැදගත්කම් ලෝකෙන් නෙවෙයි අපි ගන්නේ උන්වහන්සේගෙන්. ලෝකේ දෙන්නේ අපිට වැරදි වටිනාකම්. ඉතින් ඒක අපි හොඳට මතක තබා ගන්න ඕනේ. අපි උන්වහන්සේ අපිව කැඳවලා තියෙන්නේ වෙනස් මනුස්සයන් වන්න. දැන් අපි තව හරව තව ඉදිරියට කියවමු. නික්මයාම 12 වෙතට අපි හරවමු. නික්මයාම 12:21. නික්මයාම 12:21. එවිට මෝසෙස් ඊශ්‍රායල්ගේ සියලු වැඩිමහල්ලන්ට කැඳවා ඔබ සමගේ පවුල්වලට හැටියට බැටළු වස්සන් තෝරාගෙන පාස්කු මංගල්‍යය පිණිස මරන්න හිසොප් මිටියක්ගෙන ඒක තැටියේ තිබෙන ලෙසෙහි ගල්වා තැටියෙහි තිබෙන ලේන්
උලුස් වස්සේ උඩ පඩිකන්දේද කුණු දෙකේ කණු දෙකේද කුණ නෙවෙයි කණු දෙකේද ඉසින්න. ඔබ සැම අතරෙන් කිසිවකු උදය වනතුරු තමන්ගේ දොරකොඩින් පිට නොයා යුතුය. ඒ අද වගේ නේද අපිට කියලා තියෙනවා ගෙදරින් එලියට බහින්න එපා කියලා. දෙවියන් වහන්සේ දා ඊශ්‍රායල් ජනතාවට කිව්වා ගෙදරින් එලියට එන්න එපා උදේ වෙනකන් කියලා. ඊට පස්සේ කියනවා මක්නිසාද ස්වාමින් වහන්සේ මිසර වරුන්ට පහර දෙන පිණිස දේශය මැදින් යන සේක උන් වහන්සේ උළුවස්සේ උඩ පඩිකන්දේද කුණු කණු දෙකේ ආයත්ම කුණ කිව්වා කණු දෙකේද ලේ දුටු කල්හි දෙවියන් වහන්සේ ලේ දැක්කහම දොරකඩ පසු කර යන සේක. ඔබ සැමට පහර දෙන පිණිස ඔබ සැමගේ ගේවලට ඇතුල්වන්ට විනාශකයාට ඉඩ නොදෙන සේක. කෙනවා විනාශ කරන ඒ ආත්මයට විනාශ කරන ඒ දූතයට එන්ඩ දෙන්න එපා ගේ තුළට. එකන්නේ අපිට බෑර ලංකාවේ හැටියට ජීවත් වෙන්න. මොකක්දේ ඔහේ ඉන්නවනේ යහනවා ඔය ඔහේ දාව ඔව පාස්ට මම ඔහේ ඉන්නවා. අපිට ඔහේ ඉන්න බෑ කිතුනු ජීවිතේ. අපිට උන්වහන්සේව අල්ලගන්න ඕන අපිට උන්වහන්සේව ඔහේ අල්ලගන්න බෑ. ඌවම නාවෙන් අපි අල්ලගන්න ඕනේ. උන්වහන්සේව දැඩි ලෙස අල්ලගන්න ඕනේ. උයි මෙතන ඇත්තනම මේ මේ කතාවෙන් අපිට කියන්නේ දෙවියන් වහන්සේගේ විනිශ්චය ඊශ්‍රායල් ජනතාව මතට ආවා. උන්වහන්සේ කියනවා ඒ විනිශ්චය යන මාර්ග යන කාලය තුලදී දෙවියන් වහන්සේගේ දරුවන්ට යම් දෙයක් කරන්න තිබුණා. දැන් මේගොල්ලන් අවුරුදු 430ක් වහල් කමේ සිටියා. ඔවුන්ට සමහර අවස්ථාවල නමස්කාර කරන්න අවස්ථාව තිබුණේ නැහැ. දෙවියන් වහන්සේ ගැන වැඩි දැනුමක් තිබුණේ නැහැ. ඔවුන් ඊශ්‍රායල් ජනතාව වුණාට ඔවුන් දැනගත්තා ආබ්‍රහම්ගේ දෙවියන් කවුද? ඊසාක්ගේ දෙවියන් කවුද? යාකෝබ්ගේ දෙවියන් කවුද? ඒත් ඔවුන් මොර ගැසුවා කෝ මේ දෙවියන්? ඔවුන් දෙවියන් වහන්සේට මොර ගැසුවා. ඔබ නික්ම යාම තුන්වන පරිච්ඡේදය කියවුවොත් අපි දකිනවා දෙවියන් කියන මට ඇහෙනවා ඒ මොර ගැසීම. ඒ නිසයි මම පැමිණෙන්නේ කියලා. ඒත් මෙතන දෙවියන් වහන්සේ ඊශ්‍රායලට එරෙහිව ප්‍රහාර ගේන මොහොතේදී ඔවුන්ට විනිශ්චය ගේන මොහොතේදී දේව දරුවන්ටත් යම් වගකීමක් තිබ්බා. ඒ වගකීම ජනේලෙන් බලලා ඊශ්‍රායල් ජනතාවට කියන ඇතිද ඇතිද ඔය කොහෙ තියෙන්නේ උඹලට ඇතිද කියන ඒ පලිගැනීමේ ආත්මය නෙවේ. සමහරට අද අපි මේ අපි මේ කරෝනා වෛරස් එක දැකලා සමහරට අපිගේ අපිත් එක පොඩ්ඩක් තරහ ඉන්න කට්ටියට හැදුනහම අපි කියන දැක්ක නේද මට කිව්ව දේවල් හින්දා දැන් දැන් බලන්නකෝ කියලා. ඒ වැරදි ආත්මයක්. ඒ වැරදි ආත්මයක්. උන්වහන්සේ අපිව කැඳවනවා මේ කාලයේදී. මේක හොඳට මතක තබා ගන්න. අරයාගේ මෙයාගේ දේවල් ගැන බලන්න නෙවෙයි. ඔබ කොහෙද උන්වහන්සේ තුල? ඔබ පසුල් තැවිලි වෙන කාලයයි මේක. අපි දෙවියන් වහන්සේව නොසලකා නැත්නම් උන්වහන්සේව සුළු ලෙස අපි සලකා තිබෙන කාලයේදී අපි දැන් පසු තැවිලි වෙන්න ඕනේ. ලෝකයා පසු තැවිලි වෙන්න ඕනේ. උන්වහන්සේ වෙතට පැමිණෙන්න ඕනේ. එනිසා දේව දරුවන්ට නැත්නම් එදා ඊශ්‍රායල් ජනතාවට තිබුණා යම් දෙයක් කරන්න. මොනවාද ඔවුන්ට කරන්න තිබ්බේ? ඔවුන්ට තිබ්බා බැටළුවෙක් අරගෙන ඒ බැටළුවව පූජා කරන්න. බැටළුවෙක්ව පූජා කරන්න තිබ්බා. බැටළුවෙක්ව මරලා ඇයි බැටළුවව මැරුවේ? ඒ තමාගේ පාප ඒ බැටළුව මත තබන නිසා. ඉතින් ඔවුන්ට නැවත ඔවුන්ගේ ජීවිත කැපකිරීමට අවශ්‍ය වුණා. මේ කාලයේදී පළමුවෙනෙන්ම ඔබ කැප කරනවද ඔබගේ ජීවිතය? ජනවාරි පෙබරවාරි කාලයේ නැටි නැටු ආකාර නෙවෙයි. ඒ තුන් වහන්සේ තුල මේක මම ඔ මෙහෙම කිව්වට මටත් මේක අදාළයි. මම උසස් තැනකින් දන්නේ නෙවෙයි. අපි ඔක්කොම අර ලංකාවෙන් කියන්නේ එකම බෝට්ටුවේ.
අපි ටෝනෙන්ට අප දෙවියන් වහන්සේ තුළට තව ගැඹුරට එන්න. මම සභාවට බොහෝ විට කියල තිබෙනවා. අමාරු කාලයනවා, අමාරු කාලයනවා. සමහට අපි ඒකට කන් දෙන්න ඒත් අමාරු කාලය ආවමතම අපි බලන්න මුණනාද අපි කරන්න ඕනේ. පළවෙනිදේ තමා. නැවත අපගේ කැපවීම අපි ගැඹුරත්වයට ගෙනියන්න ඕනේ දෙවියන් වහන්සේ තුළ. ඔබ ස්වාමින් වහන්සේවන් දන්නේ නැත්තං යේසුස් වහන්සේගේ ප්‍රේමය ඔබ ලබල නැත්තං උන්වහන්සේ කෙරෙහි උන්වහන්සේගේ උන්වහන්සේව ගැලවුම් කරු හැටියට ඔබ උන්වහන්සේව පිළිියර්ගෙන නැත්තං මේකයි කාලය. අදයි දවස හෙට නෙවේ අදයි දවස. එනිසා ඒක තම පළමනිදේ උන්වහන්සේගේ සම්බන්ධකම අපි තවත් තහවුරු කරගන්න ඕනේ. තහවුරු කරගන්නේ මට රැකියාවක් තියාගන්න, මට සුවයක් ලබා ගන්න, මගේ ළමයින්ට හොන අනාගතයක් හම්බුවෙන්න, ඒවා හින්ද නෙවේ. ඒවා සම්බන්ධකමේ පළදාවන්. සම්බන්ධකමේ පළදාවන් පිටුපස යන්න එපා. සම්බන්ධකමේ නිර්මාතෘ කෙරෙහි ඔබ දුවයන්න. සම්බන්ධකමේ නිර්මාතෘ කෙරෙහි ඔබ දුවයන්න. එතකොට ඒ ගිවිසුම තුළ උන්වහන්සේ අපි සමඟ ගිවිසුමක් ඉදි කරලා තියෙන්නේ. ඒ ගිවිසුමේ ලාභය තමා, ආශිර්වාදය තමා, සුවය. උන්වහන්සේගේ අපිට අපගේ ජීවිතවලට සැලසුම්. නොයෙකුත් දේවල් එනවා. ඒත් පළමුවෙන්ම උන්වහන්සේ වෙත අපි දුව යන්න ඕනේ. උන්වහන්සේව අපි පිළිගන්න ඕනේ. උන්වහන්සේව අපි ඉදිරියේ අපි තබා ගන්න ඕනේ. දෙවනුව තම ඔවුන්ට කිව්වා ඒ බැටළුවාගේ ලේ අරගෙන ඒ දොරවල්වල ආවරණය කරන්න කියලා, දොරවල් ආවරණය කරන්න කියලා. දොරවල් මතට ගාන්න කිව්වා ඒ බැටළුවාගේ ලේ. ඇයි? ඒ ලේවලින් සඳහන් වුනේ මොවුන් පවිත්‍ර ජනතාවක් කියලා. මොවුන්ගේ පාපවලට පාපෝච්චාරණයක් වෙලා තියෙන කියලා. අද අපට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ තියෙනවා. අද අපට බැටළුවන් එළුවන්ව ගිහිල්ලා මරන්න අවශ්‍ය නැහැ. ඒ කාලේ ගිහිල්ලා. ඇයි? අතිවිශිෂ්ට පූජාව සිදුවෙලා තියෙන්නේ ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින්. උන්වහන්සේ තම අපගේ බැටළු පෝතුමා. උන්වහන්සේගේ ලේවලින් ඔබ ආවරණය වන්න. මේ කාලය තුළ දිනපතා ස්වාමීන් වහන්සේගේ භෝජනයට සහභාගී වන්න. මේවා සුළු ලෙස සලකන්න එපා. ඔබ සලකනවා නම් ඔබ පසුතැවිලි වන්න. ඔබගේ නිවස ආවරණය කරන්න දිනපතා යේසුස් වහන්සේගේ ලේවලින්. ඇයි? අපි ඒ ලේවල රැකවරණය යටතට තම අපි එන්න ඕනේ. අපි උන්වහන්සේගේ ඒ ගිවිසුම යටතට තම අපි එන්න ඕනේ. අපි උන්වහන්සේගේ රැකවරණය යටතට තම එන්න ඕනේ. ගීතවලි 91 පළවෙනි පදේ කියනවා උන්වහන්සේගේ ඒ පියාපද යටතේ සැඟවෙන තැනැත්තා උන්වහන්සේගේ ආරක්ෂාව තියෙනවා කියලා. බොහෝ මිනිස්යන් ගීතවලි 91 නිකම් මන්ත්‍රයක් වයි කියනවා. නෑ, සම්බන්ධකම නැත්තං ඒක කිසිම වැඩක් නෑ. සම්බන්ධකම නැත්තං ඒක කිසිම පළදාවක් නෑ. ඒක කියනවා ඔබගේ ආදරය මා වෙත තබා තිබෙන නිසා මා ඔබව රැකව ඔබව ආරක්ෂා කරනවා. ඔබගේ නිවසට කිසිම ලෙඩකෙන් ලෙඩ රෝගයක් වසංගතයක් එන්නේ නෑ කියනවා. අපිට ඒක නිකන් ප්‍රකාශ කරන්න බෑ සම්බන්ධකම නැතුව. එනිසා මේ කාලයේදී උන්වහන්සේගේ රැකවරණය යටතට එන්න. ඒකයි මිනිසුන්ට කිව්වේ ගෙදරින් එළියට යන්න එපා කියලා. ගේ ඇතුළේ ඉන්න ලේ ආවරණය කරන්න. ලේ දැම්මේ නැත්තම් මොනවාද වෙන්නේ? ඊශ්‍රායල් ජනතාවේ සමහර නිවස්වල මරණ සිදු වෙනවා. එනිසා ඔබට අද මරණය නෑ. ඔබට සදාකාල ජීවනය තියෙන්නේ. ඔව්, අපි ශාරීරිකව කවදාහරි මැරෙනවා. මම තව අවුරුදු 10කින් 15කින් නැත්තම් හෙට අනිද්දාත් වෙන්න පුළුවන්. අපි මැරෙන්න පුළුවන්. ඒත් මරණය කියන්නේ අපිට දොරටුවක්. දෙවියන් වහන්සේ සමඟ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමඟ සදාකාල ජීවනය ගත කරන්න. ආමෙන්. තුන්වෙනිව ඔවුන්ට කිව්වා ගේ ඇතුළේ ඉඳගෙන ඔබගේ පවුල සමඟ
ඔබ සහභාගිත්වයට සහභාගිත්වය යෙදෙන්න කියලා ඔවුන්ට කිව්වා. ඒ බැටළුවගේ මස් පුච්චල කන්න කියලා. තුන්වෙනි දේ තමා ඔබගේ පවුල් ජීවිත රැකගන්න. පවුල් ජීවිත රැකගන්න දෙවියන් වහන්සේ කිව්වා ඊශ්‍රායල් ජනතාවට. ඔබගේ පවුල් ජීවිත රැකගන්න. ඔබගේ පවුලේ භාර්යාවන් ස්වාමි පුරුෂන් අතර යම් යම් පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්නවලට විසඳුම ගේන කාලය මේකයි. නොසලකා හරින්න එපා. හිතන්න එපා කමන් මට මේ මනුස්සයත් එක්ක ජීවත් වෙන්න බෑ. උයි දැන් මේ කාලේ ගෙයින් එළියට යන්න බෑනේ. ඉතින් යුද්ධය දැන් ගේ ඇතුලේ තියෙන්නේ. ඉස්සර ඕනම් යන්න පුළුවන් ආරක්ෂාවට මේ වැඩට ගිහිල්ලා ඉතින් පෑටිකකට ඇවිල්ලා ගෙදර ඇවිල්ලා මේ ඔරෝල බල්ලා නිදාගන්න පුළුවන්. දැන් බෑ කරන්න. ඇයි මුළු දවසම ඔරෝගෙන ඉන්න වෙනවා. ස්වාමි පුරුෂයන් භාර්යාවන් අතරේ ප්‍රශ්න තිබෙනවා ඔබ විසඳන්න. ඔබගේ හදවතේ ප්‍රශ්න තියෙනවා විසඳන්න. මේ විසඳන කාලය. විසඳන කාලය. ඔවුන්ට කිව්වා ඒ බැටළුවාගේ මස් පුච්චලා කන්න කියලා. දෙවියන් වහන්සේ ඔබට දෙන සෑම දේ තුල තෘප්තිය ලබන්න. තෘප්තිය ලබන්න. උන්වහන්සේගේ වචනේ තෘප්තිය ලබන්න. නමස්කාරයේ තෘප්තිය ලබන්න. යාඥාව තුල තෘප්තිය ලබන්න. උන්වහන්සේගේ වැඩ සිටීම තුල උන්වහන්සේගේ අභිමුඛේ ඔබ කාලය ගත කරන්න. මේ කාලය තුල ඔබගේ ජීවිත හරි ආකාරයට ගෙනෙන්න. අපි ඇත්තටම කියන්නේ මමගේ මේ කියන්නේ අපි නිකම් සමහර පිස්සු බල්ල වගේ ජීවත් වෙන්නේ. කිසිම වෙලාවක් නැහැ. ඇයි අරක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ, අරක කරන්න ඕනේ. අරක කරනකොට තවත් දේවල් අපි දානවා. තවත් අපි තව මේ ඔලූඩට දා ගන්නවා. එතකොට හුස්ම ගන්නවත් අපිට කාලය නැහැ. නිදා ගන්න බැහැ. නිින්ද යන්නේ නැහැ. ඇයි? ඇඟ නිකම් මෙෂිම වගේ දුවනවා. මේ කාලේ ඔබට විවේකය ගන්න. සමහර කට්ටිය විවේක ගන්න බෑ. ඒගොල්ලන් දන්නේ නැහැ. ඔබ විවේකය ගන්න. නිදා ගන්න හොඳට. ඔබගේ ශරීරයට ඉඩ දෙන්න. මේක ඇත්තටම අපිට සබත් කාලයක් වගේ. විවේක ගන්න. විවේක ගන්න. හතරවෙනි දේ තමයි ඔවුන්ට කිව්වා ගේ ඇතුලේ ඉන්න උදේ වෙනකන් එළියට යන්න එපා. මේ කාලේ එළියට ගියොත් සමහර රටවල් වල පොලිසිය මං ඊය දැක්කා එක රටක පොලිසිය මේ උණ බම් වලින් මිනිස්සුන්ට ගහනවා. මේගොල්ලන් එළියට ගියා නම් මරණ දූතයාට මුහුණ හම් වෙන්න වෙනවා. ඔබ ගිය ඇතුළේ ඉන්න මේ කාලේ මේ කාලේ ඒකෙන් කියන්නේ ඔබ සූදානම් වෙන්න ඉදිරි කාලයට. යම් යම් දේවල් තියෙනවා අපගේ ජීවිත තුළ හදාගන්න. හිතන්න එපා අනේ මගේ ජීවිත නම් නියමයි. නෑ, අපි සෑම දෙනාටම තියෙනවා. මට පාස්ටර් කෙනෙක් ඇටියට තියෙනවා නොයෙකුත් දේවල් හදාගන්න මේ කාලය තුළ. එනිසා ඔබ සෑම දෙනාගෙන් මම ඉල්ලා සිටින්නේ මේ කාලයේදී ඔබගේ ජීවිතය හරි ආකාරයෙන් හදාගන්න. ඔබට ජීවිතයෙන් කිසිම තෘප්තියක් ලබන්න බැරි නම් ඒ කියන්නේ දෙවියන් වහන්සේ දීලා තියෙන ආශිර්වාදය ඒකේ භුක්ති විඳින්න බෑ අපිට. අන්තිමට වෙන්නේ දෙවියන් වහන්සේවත් එපා වෙනවා. ඇයි? අපි ලෝකයේ දේවල් එච්චර බදාගෙන ඒකයි දෙවියන් වහන්සේ කියන්නේ වෙන්ව සිටින්න. ලෝකේ බදාගන්න යන්න එපා. ලෝකේ වගේ හැසිරෙන්න යන්න එපා. සමහරට අපි හිතනවා අපිත් ඉතින් ලෝකයේ වගේ නොයෙකුත් දේවල් අර සෝෂල් මීඩියා එකේ Facebook එකේ නොයෙකුත් දේවල් වල දාන්න ඕනි කියලා. ඔබ දාන්න දේව වචනය. ඔබ දාන්න ධෛර්යමත් වචනය. ඔබ ලෝකයේ වගේ හැසිරෙන්න යන්න එපා. කොහින්ද ඒ වටිනාකම එන්නේ ඔබට? දෙවියන් වහන්සේගෙන් නෙවෙයි, ලෝකෙන් එන්නේ. අපි උන්වහන්සේගේ වෙනස් අපි උන්වහන්සේ තුළ වෙනස්ව සිටිනවා නම් අපිට තීරණයක් තියෙන උන්වහන්සේ යටතේද අපි ජීවත් වෙන්නේ යක්ෂයාගේ යටතේද කියලා. අපි තව ඉදිරියට යමු. මම සවස්වල්ප මොහොතකින් ඔබට මේක නිමා කරන්න යනවා. නික්මයාම 19ට අපි යන්. නික්මයාම 19:4. නික්මයාම 19:4 කියනවා මා විසින්
මිසරවරුන්ට කළදේද ඔබ සෑම් සැම රාජාලීන්ගේ පියාපත් පිට උස්සුලා මාවෙතර ගෙන්නා බව ඔබ සැම දුටුවාය දුටුවහුය. පේනවද කියෙන ඔබ දැක්ක මම මේ ඉස්රයි ජනතාවට මිසර ජනතාවට කරේදේ. ඒත් මම ඔබව රාජාලයකෙ පියාපත් මත තබාගෙන වගේ කොහටද ගෙනාවේ පොරොන්දු දේශයටද. පොරොන්දු දේශයට යන් ඉස්සල්ලා දේව අභිමුඛයට ගෙනාව. ඊශ්‍රායි ජනතාවට පළමිනෙන්ම දැනගන්න තිබුණ කෞද ඔවුන්ගේ දෙවියන් කියලා. උන් වහන්සේගේ ආඥාව කුමක්ද කියලා. අපි වෙනස් මනුෂ්‍යයන් උන් වහන්සේ කියන්නේ මා ඔබව මා වෙතට ළඟා කරගන්නවා. ජේසුස් වහන්සේ කිව්වා මා කිකිලියෙක් වගේ මේ ජනතාව මට ආස වුණා මා වෙතට ළඟා කරගන්න. එහෙත් ඔබ ප්‍රතික්ෂේප කරා මාගේ ආරාධනාව. අපි වෙනස් මනුස්සයන්. අපි ශුද්ධ මනුස්සයන්. අපි උන් වහන්සේටයි අපි අයිති. එක යොහන් 4:19 කියනවා අපි ප්‍රේම කරන්නේ උන් වහන්සේ අප කෙරෙහි ප්‍රේම කරන කර නිසා පමණයි කියලා. ප්‍රථමයෙන්ම උන් වහන්සේ අපට ආදරය කරා. ඒ නිසායි අපි උන් වහන්සේට ආදරය කරන්නේ. උන්වහන්සේගේ දරුවෙක් හැටියට උන්වහන්සේගේ කටහඬ අසන්න, කටහඬට ඇහුම්කම් දෙන්න, කටහඬට කීකරුවන්න, උන්වහන්සේගේ ගිවිසුම තබන්න. ඔබ උන්වහන්සේගේ පරිත්‍යාගයක් අනිත් ජාතීන්ට ජාතීන් කෙරෙහි පරිත්‍යාගයක්. ඔබ පූජකයන්. ඔබ ශුද්ධ දේශයක්. අපි අන්තිමට අපි හරෝමු 1 පේත්‍රස් 2:9. 1 පේත්‍රස් 2:9. 1 පේත්‍රස් 2:9 කියනවා. නමුත් අන්ධකාරයෙන් තමන්ගේ විශ්මපත් ආලෝකයට ඔබ සෑම කැඳවාගත් තැනත් වහන්සේ හලලූයා. උන්වහන්සේ අපව අන්ධකාරයෙන් උන්වහන්සේගේ ආලෝකයට අපව ගෙනගෙන ආවා. අපව කැඳගෙන ආවා. උත්කෘෂ්ටතාවයන් දක්වන පිණිස ඔබ සෑම වනාහි තෝරාගත් වංශයක්ද ඔබව තෝරාගෙන තියෙන්නේ. උන්වහන්සේගේ නමස්කාරය පෙන්වන්න ඔබව තෝරාගෙන තියෙන්නේ. රාජකීය පූජකයෝද ඔබ සැම දෙනාම රාජකීය පූජකයන්. ඔබ සැම දෙනාම නමස්කාරය කරන රාජකීය පූජයන් පූජකයන් නම් යාඥා කරන රාජකීය පූජකයන්. ශුද්ධ වූ ජාතියක්ද දෙවියන් වහන්සේ සන්තක සෙනඟක්ද වන්නෝය. අන්න අපි ඒ කට්ටියයි. ඒ තම අප සැම දෙනාම. ඒ තම අප සැම දෙනාම. අප වෙනස් මනුස්සයන් ලෝකය වගේ කරුණා කල්ලා හැසිරෙන්න යන්න එපා. දෙවියන් වහන්සේ ඔබ කෙනෙහි කියනකොට ඔබ වටිනවා. මගේ ලේවලින් ඔබව ආවරණය කළ තියෙනවා. ඔබගේ වටිනාකම මාගේ පුත්‍රයාගේ ජීවිතය කියලා අපි අරයාගේ මෙයාගේ වැදගත්කම් බලන්න හදනවා. ඒගොලන්ගේ වටිනාකම් ගන්න හදනවා. අරක තිබ්බොත් මම වටිනවා. මේක තිබ්බොත් මම වටිනවා. ගෙයක් තිබ්බොත් මේ මගේ වටිනාකම වැඩි වෙනවා. ඌවා කොහෙද ගෙනියන්නේ? සමහරට ඒවා ලබා ගත්තාම මනුස්සයන් දුක් වෙලා ඉන්නේ. ඇත්තට මේ වස්සම් සමහරට මම දැකලා තියෙනවා ආශිර්වාද ඇවිල්ලා තියෙන ඒ ආශිර්වාදයේ සාපයක් වෙනවා. ඇයි? දෙවියන් වහන්සේ ප්‍රමුඛ ස්ථානයේ නැති නිසා. ඒත් මේ කාලය තුල උන් වහන්සේව ඉදිරියෙන් තබාගෙන යන්න. ඔබගේ වටිනාකම් දේව වචනයෙන් ලබා ගන්න. ඔබ ආලෝකයක් මෙන් ඔබ බබලෙන්න. එතකොට අන් අය දකිනවා ඔබ කවුද කියලා. ආමෙන්. 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 ඇත්තට මම හලෙලූයා. අපි පොඩ්ඩක් අපි යාඥා කරමු. අපි යාඥා කළා අපි දේව සහභාගීත්වයට අපි පාතබන්න යනවා. ස්වාමිනි, මේ උදැස්සන ඔබ වහන්සේ අපව කැඳවනවා වෙනස් වූ වංශයක් හැටියට.
අපට ජීවත් වන්න. ඔබ වහන්සගේ වචනය කිව වගේ ස්වාමිණී මිසර මනුස්සයත් ඊස්රායිල් ජනතාවත් අතරේ වෙනස්කමක් ඔබ දැක්වා කිය ස්වාමිණි. එනිසා ස්වාමිණි මේ උදැස්සන අප යාඥා කන්නවා. අපට ස්වාමිණි වෙනස් වූ මනුස්සයන් හැටියට හලලුවය වෙනස් වූ මෑන් මනුස්සයන් හැටියට ඉරිද පමණක් නෙවේ සැමදිනම ජීවත්වන්න අද අපි කැපවෙනවා ස්වාමිණි. අද අපි කැපවෙනවා ස්වාමිණි. ස්වාමිණි අපේ අතින් වෙලා තිබෙන සියලු වරද්ද වැරදිවලට අපි ඔබ වහන්සේගෙන් පසුබව සමාව ඉල්ලනවාද. අපි පසුතැවිලි වෙනවා මේ උදැසන ස්වාමිණි. ඔබව ස්වාමිණි සුළුකොට සැලකුවාට, ඔබව ඉරිදා පමණක් සැලකුවාට, ඔබ පිටුපස්ස තබා අපි ඉදිරියෙන් ගියාට අපි වහන්සේගෙන් සමාව ඉල්ලනවා ස්වාමිණි. අපි ආත්මාර්ථකාමී ජීවිත ගත කරාට අපිට සමාව දෙන්න ස්වාමිණි. අපි පසුතැවිලිලා නැවත ඔබ වහන්සේ වෙතට පැමිණෙනවා ස්වාමිනේ. මේ උදෑසන අපගේ ජීවිත අපගේ හදවත් නැවත ඔබ වහන්සේට අපි කැප කරනවා. ඔබ කවදාක්වත් යේසුස් වහන්සේව පිළිඅරගෙන නැත්නම් ඔබගේ ස්වාමීන් හා ගැලවුම් කරු හැටියට ඔබ දැන් පිළිගන්න කියන්නේ යේසුනි මම ඔබව පිළිගන්නවා. යේසුනි මට සමාවන්න. මගේ අකීකරු ජීවිතයට අද ස්වාමිනේ මම ඔබ වහන්සේට මගේ ජීවිතය කැප කරලා ඔබ වහන්සේව මම පිළිගන්නවා. කුරුසියේ ඔබ කර ඒ අණගේ පූජාව මම ඒ කර්ණ කොටගෙන ස්වාමිනේ මම ඔබ වහන්සේව පිළිගන්නවා කියලා ඔබ යාඥා කරන්න දැන් ඔබ දේව රාජ්‍යයට පැමිණෙන්න එන්න ස්වාමිනේ. එන්න ස්වාමිනේ මාව පුරවන්න ඔබගේ ආත්මයෙන් මාව පුරවන්න ස්වාමිනේ.